මෙරටින් වාර්තාාවන COVID-19 ආසාධිතීන්ගේ සංඛ්‍යාව මේ වන විට 233 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ යෙදිනේදී පමණක් රෝගීන් 15ක් වාර්තාවීමත් සමගයි. තවදුරටත් රෝගීන් 165 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කළ සැකසහිත රෝගීන් 142 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. මේ අතර මෙරටින් හඳුනාගත් ආසාධිත රෝගීන් 233 දෙනාගෙන් 61 දෙනෙකු සුවය ලබා නිවෙස් බලාපිටත්ව ගොස් ඇති අතර පුද්ගලින් 7 දෙනෙකු මිය ගියා. පහුගිය දවස් පහේ වැඩිපුර සම්පූර්ණයෙන් වගේ හඳුනාගත්තේ මීට කලින් තහවුරු කරපු COVID-19 රෝගියෙකුගේ ආශ්‍රිතින්ව පරීක්ෂා කිරීම තුළින් රෝග ලක්ෂණ රහිත පුද්ගලයින්. මේ තත්ත්වෙන් අපිට පැහැදිලි වෙනවා යම්කිසි විදියකින් මේ රෝගේ එක්තරා විදියක පාලනයක් ඇති වෙලා තියෙනවායි කියලා. මේ පාලනය ඇතිකරන්න ප්‍රධානම හේතුව වුණේ තහවුරු රෝගයක් හඳුනාගත්තු වහාම ඒ රෝගියාගේ ආශ්‍රිතීන්ව හඳුනාගෙන ඒ ආශ්‍රිතීන්ගේ ගමන් බිමන් සීමා කරලා ඔවුන්ව වෙන්කර තබා ගැනීමත් ඔවුන්ව නිසිකලට පරීක්ෂා කරලා රෝගීන්ව හඳුනා ගැනීමත්. මේ රෝගය ගත්තාම මේ වෛරස් රෝගය ඉතාමත්ම වේගෙන් කෙනෙකුෙන් කෙනෙකුට පැතිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ රෝගය සමාජය තුළ නිදහසේ පැතිරෙන්න පටන් ගත්තට පස්සේ රෝගීන් වාර්තා වීම ඉතාමත්ම කිහිප ගුණයක ඉතාමත් සීඝ්‍රයෙන් වැඩි වෙනවා. අපේ රටේ ඒක දකින්න ලැබුණේ නැත්තේ අපේ ඉතාමත් හොඳ මහජන සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඒ මහජන සෞඛ්‍ය පද්ධතිය හරහා අපි ඒ රෝගීන් වාර්තා වෙච්ච වහම ඔවුන් හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතින් හඳුනාගෙන ඔවුන්න ඔවුන්ගේ ගමනාගමනය සීමා කරලා ඔවුන් වෙන් කරලා තබල මේ රෝගේ ව්‍යාප්ත වීම පාලනය කළා. නමුත් බටහිර රටවල්වල ඒ දේ ඔවුන්ට කරන්න හැකියාවක් උනේ නැහැ. ඔවුන් මේ බටහිර රටවල්වල ඒ වගේ මහජන සෞඛ්‍ය පද්ධතියක් නැති නිසා මේ රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වුණා. ඒ වගේම ඒක නිසා බොහොම වේගෙන් සමාජය තුළට පැතිරී ගියා. පැතිරී ගියට පස්සේ තියෙන්නේ රෝගය ව්‍යාප්ත වීම ක්‍රමානුකූලව පාලනය කිරීමක් මිසක් ක්ෂණිකව පාලනය කිරීමක් කරන්න බෑ. ඒ නිසා තමයි දැන් රෝගීන් වාර්තා වෙන්නේ. ඒ වගේම විශාල පිරිසක් එයින් මිය යන්නේ.